හැම පන්සලකම තියෙනවනේ ඔයා ඔය කල්පනා කර කර බලන්නේ මං මොන පන්සලටද ගියේ කියලා නේද මං ඒ පන්සල දන්නවනේ මට තේරෙනවා හොඳටම දන්නවා කියලා ඒ වුණාට ලුකුණෝන මාව එක්කන් ගියේ නෑනේ කොහෙද ඉතින් හොරට දුර ගමන් යනකොට වමනේනවනේ ඒ අම්මගේ බොරුවනේ අම්මා මොකටද බොරු කියන්නේ අම්මට කම්මැලි ඇති මොන අම්ම කම්මැලි වුණත් ඔයාගේ අම්මා නම් පොඩ්ඩක්වත් කම්මැලි නැහැ අම්මා නැත්te හිච්චයියට දුක හිතෙයි කියලා හිච්චයියට දුක හිතෙයි කියලා ඇයි හිච්චයියට දුක හිතෙන්නේ අපි ගියේ පන්සලට නෙවෙයිනේ නෑ නෑ දුක්නෝ නැගේ පන්සලටම තමයි අනේ අනේ ගෝගී කොච්චර කිව්වත් අහන්න නැති හැටි නේද නෑ නෑ ඒක පොඩි සාදුලත් ඉන්නවලු ඉතින් පොඩි හාමුදුරුවෝ මොන පන්සලෙත් ඉන්නවනේ මමත් ඉතින් ඕක කිව්වා කොහෙද ඉතින් අහන එකක් ඈ නෑ නෑ ඒ හිච්චයියාගේ පන්සලම තමයි महान दरुआ मगे लग नैतिक मट महल को वेदना मकलो मनो दन्वे सुमित्रा ये दारु दुख लोगों ने उन्हें एक आँखा देखा था महात्यारा तेक का माधन बाइसिकले මම කොහමද දන්නේ? ආ ඔබ දන්නේ නැහැ. බයිසිකලයට අත්තරු දෙකක් ඇවිල්ලා අපි ආඹගෙන ගියා. එහෙමද? මේ? ඈ හොඳේ. හොරෙක්වත් අරන් ගියාද? මේ කවදාවත් මෙහාට හොරෙක් ඇවිල්ලා තියනවද? කො සුදු පුතා? සුදු පුතා හිටියා. ගිහින් බලලා එන්න. මම මෙහෙ! बाइसिकल रंगी
බයිසිකලේ හැටි විතක්. බයිසිකලේ හැටි? කවදාවත් මේක හොදන්නේ නැහැ. කොහොමද මේක පැත්තේ? ඔන්න බයිසිකල දිව මට යන්න බලක් වෙනවා. උඹයි බයිසිකලේ අල්ලලා තිබ්බොත් මම ඔව් කියලා බයිසිකලේ හොදන් දුන්නා. මෙයා බලන්න. දැන් මගේ බයිසිකලේද කාලෙකින් හොදලා නැත්තේ නැත්නම් උඹද කාලෙකින් නාලා නැත්තේ? මම හොදට නානවා. එහෙනම් ඉතින් ඔය මූණේ ඇඳුම් වලයි මඩ. බොරෙන් බයිසිකලේ අරන් ගිහලා මඩ ගොඩේ වැටලා මෙතන දැන් එනවා. අර කාන්ති ගියපෙලාවේ ඇයි මූව පිටත් කරේ නැත්තේ? ඉස්කෝලේ නිවාඩු ඉවර වෙන්න කලින් ඇවිල්ලා එක්කන් යයි. ආවෙ නැත්තම් මං උඹ තැපල් කරලා යවනවා ගමට. හරිද? මතක තියාගන්න. කරපම් මාමි. ඇයි මොකද? අයිසම යන්න. කෙල්ල අනේ මාවත් හිච්චයිය බලන්න එක්කන් යන්නකෝ. හිච්චයිය බලන් දෙන්න ඔච්චර ආසයි කියලා කලින් කිව්වනම් මං එක්කන් යනවනේ. ඉතින් මං දැන් කිව්වනේ. ඒ කිව්වේ දැන්නේ. එහෙනම් එක්කන් යනව නේද? නොවරදි මේ එක්කන් යනවා. කවද්ද කවද්ද? කවදද කියලා කියන්න දෙන්නම බෑ. යන දවසකට එක්කන් යන්නම්කෝ. ඔය බොරු නෙවෙයිනේ කියන්නේ. මම බොරු කියන්නේ නෑනේ. පොඩි ළමයින්ට මක් කොහොමදවත් බොරු කියන්නේ. ඉච්ච අයියේ මං එනවා. ඉච්ච අයියේ මං එනවා. සිඳු ඉන්නේ ගැඹුරු භාවනාවක. භාවනාවට බාධා කරන්න හොඳ නෑ. හොඳ දෙයක් වෙනුවෙන්නේ බාධා කරන්නේ. දිලුමයගේ අම්මත් පව්. දිලුමයත් පව්. Thank you.
සුබෝදේ පාර රාහුල හාමුදුරුවෝ භවනා කරනවා. මට මෙහෙම ගෙදරට වෙලා හිත හිත විඳව විඳව ඉන්න බැරි නිසායි මම මේ කියවන්නේ. පොඩ්ඩක් මාව තේරුම් ගන්න. එතකොට මං කාටද කියන්නේ මාව තේරුම් ගන්න කියලා? මේ ලෝකේ මාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා ඔයා. ඔයා හිට කතා කරන්න අපේ ගෙදර ගැන දන්නේ නැහැ වගේ. මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ වෙනස් වෙන්නේ නැහැ. අපි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ කියලා හිතාගෙන පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අපේ අම්මා ගිත වෙනස් කරන්න. ඔයා try කළා. සිදු try කළා. අන්තිමට මොකද උනේ? හා? ඔයාලා දෙන ගිත්‍රිද්දගෙන ආපහු ආවා. එකපාරක් වැරදුනා කියලා උත්සාහය අතාරිනවා නම් මේ ලෝකේ කිසිම දෙයක් මේ විදිහට දියුණු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට වරදිනවා. ඒ වැරදුන තැන මොකද්ද කියලා හොයාගෙන හරි දේ කරන්න පටන් ගන්න ඕනේ. ඔයා මේ වෙලාවේ මොනව කිව්වත් ඔයාට දිනුම දෙන්නේ නැහැ. මට දිනන්න ඕනේ නැහැ. හැබැයි මට ඕනේ පරදින් නැතුව ඉන්න. ඔයාගේ තාත්තටයි ඔයාටයි අම්මා කරපු කිසිම දෙයක් ඔය ගේ ඇතුලේ කරන්න බෑ. ඒක හරි. මම ඒක පිළිගන්නවා. මං හිතනවා අම්මා කරපු හැමදේම මට කරන්න පුළුවන් වෙයි කියලා. ඒක මන් දන්නවා. ඒ වුණාට මේ වෙලාවට ආට ඒක කරන්න බෑ. කවදා හරි මේ වෙලාව වෙනකන් ආට ඉන්න වෙනවා. වෙලා වෙනකොට හැමෝම හෙම්බත් වෙලා ඉඳි. කරන්න දෙයක් නැහැ. දෙයක් විඳවන්න තියෙනවා නම් ඒ දේ විඳවන්නම වෙනවා. ඒකට තමයි කර්මය කියන්නේ. මන් දන්නවා. ඔයා මේ හැම දෙයක්ම කරන්න මට තියෙන ආදරේ හින්ද කියලා. එනකොට මේ වෙලාවට අපේ ගෙදර ඉල්ල කරන්න දෙයක් නැහැ. ඒ හින්දා දිලුම්මයි. තෙරුණි. ඔයා මට ඇත්තටම ආදරේ නම් ඔයාට කරන්න තියෙන එක දෙය. මේ ප්‍රශ්නේ මමයි තාත්තයි විසඳගන්නකම් ඔයා ටිකක් පැත්තකටලා ඉන්න. තෙරුණි. ඔයා කැමති නම් මම සතුටින් ඉන්නවා දකින්න මගේ අම්මට සතුටින් ඉන්න දෙන්න. කඩන්න බඳින්න විතර විනාශ වෙන්න අකුසල් රැස් වෙනවා. අකුසල් රැස් වෙනකොට ශක්තිය පිරිනව.
ශක්තිය පිරිහුණාම සිඳු නිකම්ම නිකන් ළමෙක් වෙනවා. වෛර කරන්නේ දුරුවලිය සිඳු. ශක්තිවන්තයෝ මෛත්‍රී කරනවා. ජීවිතේට දැකලා නැහැ. බුරු කියලා මගෙන් සල්ලිත් ඉල්ලගෙන කොදෙන් දාපු නඩු? නැන්දි මේ මං ඔයාට බොරුවක් කරනව නම් මෙහෙම මේ කෝල් කරලා වාව ගෙන්න ගනීද? නිකන් කටට අවපල්ලියට කියවන්න එපා. හරි දැන් මොන හේකටද මට එන්න කිව්වේ? වාඩුවේ. පොඩි නැන්දි මේ වාතාව එක පාරක් හරි කිව්වොත් මං වාව රවට්ටනවා බොරු කරනවා කියලා මම මේ වැඩේ අත්හරිනවා. මේ වැඩෙන් වාසියක් වෙන්නේ මට විතරද? අනිත් එක මං වාගේ පස්සෙන් මෙහෙම වැටිගෙන එන්නේ නැහැ. මට තනියම නඩු කියන්න සල්ලි තිබ්බනම්. හරි දැන් ওই නඩුවට මොකද්ද වෙලා තියෙන්නේ? මොනාවෙන්නද නඩුව යන විදියට යනවා? රොයිත මං දැනුත් කියන්නේ ඔයා මාව රැවට්ටුවා. මට බොරු කළා. හරි. අපි මේ වැඩේ අත්හරිමු. කොහොමත් මං ওই වැඩේ හිතින් අත්හැරලා වගේ තමයි ඉන්නේ. ඇයි තුඹ කිසිසක් දෙයක් නැහනේ? මං කෝල් කළාට කතා කරන්නෙත් නැහැ. නිකම් බොරුවට මට එන්න කියලා නඩුවේ වැඩ දිගටම කෙරීගෙන යනවා කියලා කියන. රෝහිත මට උඹ ආයේ එන්න කියන්නත් එපා. මං එන්නෙත් නැහැ. මගේ සල්ලි හොරු අරන් ගියා කියලා මං හිතා ගන්න. ආ මම මේ අහන්නම තමයි හිටියේ. කවුද අපේ ගෙදර ඉන්න හොරා? ගෙදර ඉන්න හොරා? SLT voice app. එතියාන්ද අපායනෙකින් බේරුණා. කවුද? දර්පම් මාමා. තව ටික දවසක් උඹ මෙහෙ හිටියොත් මට කොහොමත් අපාය යන්න වෙනවා.